හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිස්සරණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්මදේශනා වාර්ය සඳහායි සූදානම් වෙන්නේ ඒ සඳහා සිළු දිනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බාසව සංවර පරියායං වෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත බාසිස්සාමි තීති කරුණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිසරණන්නේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ මාත්‍රිකාව වශයෙන් තියාගත්තේ සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රය අපිට හම්බෙනවා මජ්ක්‍ධිම නිකායේ මේ පළවෙනි පොතේ. එක පැත්තකින් අපිට භාවනාව පැත්තෙන් සෑහෙන වටිනා සූත්‍රයක්. මොකද අද අපි සාකච්ඡාවේදීත් ධර්ම සාකච්ඡාවේදීත් කාරණාවක් මත උනා මේ අනුසය ධර්මයන් සම්බන්ධයෙන්. ඒතර ඇත්තටම අනුසය ධර්මයන් ආශ්‍රව ධර්මයන් සම්බන්ධයෙන් අපිට සෑහෙන වැටහීමක් තියෙන එක. මේ ආශ්‍රව ධර්මයන් ෂේ කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් හිතලා තියෙන එක ඇත්තටම අපේ භවනා ජීවිතේ ඉතාම වටිනවා. මොකද අපි ඇතම් වෙලාවට නැත්තම් වැරදි නිගමනවලට එළඹෙන්න පුළුවන් අපි මේවා ගැන වැටහිමක් තිබුණේ නැත්තම්. මොකද අපි හිතනවට වඩා ඇත්තටම කෙලෙස්වල බලයේ යම් පමණක බලවත් බවක් නැත්තම් කෙලෙස්වල මුල් බැසගත් ස්වභාවයක් අපේ සිත් සතන් තුළ තියෙනවා. ඒ නිසා මේ ආශ්‍රව කියන වචනේම එන්නේත් අර කාලයක් තිස්සේ පල්වෙලා කාලයක් තිස්සේ තිබීම හරහා ඒකට කාලයක් තිස්සේ පැවතීම හරහා පල්වීමෙන් සාමාන්‍යයෙන් මේ පිටුතුන් දන්නෝ ය මධ්‍යසාර ඒ වගේම විවිධාකාර බෙහෙත් ද්‍රව්‍ය කාලයක් තිස්සේ එක තැන තියලා තිබීම හරහාම එතන යම්කිසි ශක්තියක් ජනනය වෙනවා ඒ හරහාම ගුණයක් හෝ අගුණයක් පහළ වෙනවා අන්න ඒ වගේ ස්වභාවයකට තමයි මේ ආශ්‍රව කියලා කියන්නේ එතකොට මේ අපේ හිතෙත් මේ කල්ප ගණන් තිස්සේ මුල් පැසගත්ත මෙන්න මේ වගේ කෙලෙස් ස්වභාවයන් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ප්‍රධාන වශයෙන් ආශ්‍රව ධර්මයන් තුනක් පෙන්නනවා. අපේ සිත් සතන් තුළ මේ විවිධාකාර වූ මේ පංචකාමයන්ට ඇලෙන ගතිය, එතකොට මේ කාලාන්තරයක් තිස්සේ අපේ සිතේ තියෙන ස්වභාවයක්. ඒක මේ අද ඊයක පටන් ගත්ත දෙයක් නෙමෙයි, මේ භවයේදී පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේ කල්ප ගණන් තිස්සේ අපේ හිත දුවලා තියෙන්නේ මේ කාමයන් ඔස්සේමයි. එහෙන් රූපයක් දැක්කහම ඒ රූපය ඔස්සේ දුව යන ස්වභාවයක්. කනෙන් සද්දයක් ඇහුණා මේක ඔස්සේ දුව යන ස්වභාවයක්. නාසයට ගඳක් සුවඳක් දැනුණාම ඒ ඔස්සේ යන ස්වභාවය. දිවට රසක් දැනුණාම ඒ ඔස්සේ යන ස්වභාවය. කයට ස්පර්ශයක් දැනුණාම ඒ ඔස්සේ යන ස්වභාවය වශයෙන් මේ විදිහට අපේ පංචකාමයන්ට ඇලෙන ගතියක් මේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේමයි භවආශ්‍රවය කියලා මේකේ හැමතිස්සෙම අපි අර ඉන්න ස්වභාවය තුළ තෘප්තිමත් නොවි වෙනත් ස්වභාවයක් අලුත් ස්වභාවයක් භව තත්ත්වයක් ප්‍රාර්ථනා කරන ගතියක් භව තත්ත්වයකට නැඹුරු වෙන ගතියක් ඒ සඳහා ඇලෙන ගතියක් නිරන්තරයෙන්ම ඊළඟ තත්ත්වයක් පතන ගතියක් අපේ සිත සතන් තුළ තියෙනවා. ඒ වගේමයි මේ හැම එකටම යටින් අවිද්‍යාවක් මෝහයක් තියෙනවා. අපි මේ ඇත්ත නොදැකීම හරහා මෙතන තියෙන දුක නොදැකීම හරහා දුක නොතේරීම හරහා ලොකු අවිද්‍යාවක් අපේ සිත සතන් තුළ තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රධාන ආශ්‍රවයන් අපේ සිත සතන් තුළ පැනපදිමින් වෙලා තියෙනවා. එතකොට මේ ආශ්‍රවයන් එතකොට යම් හිතක ෂේ කර ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඒක පැත්තකින් අපි සංසාරයෙන් අත මිදීමට සඳහා. ඒ නිසාමයි රහතන් වහන්සේට කියනවා ආසවක්ඛය ඥාණයෙන් යුක්ත වූ මුනිවරයෙක් කියලා. මොකද ආශ්‍රවයන් ෂේ කර ගත්තානම් සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ෂේ කර ගත්තානම් අන්නේ தත්වේ තමයි රහත් தත්වේ කියලා කියන්නේ. එතකොට අපිත් යම් දවසක මේ සංසාරෙන් සම්පූර්ණයෙන් ගැලවෙන්න උත්සාහත් වෙනවා නම් සංසාරෙන් මිදෙන්න උත්සාහත් වෙනවා නම් අපිටත් එතකොට යම් ඒ ආශ්‍රවයන් ෂේ කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ආශ්‍රව ෂේ කරන ප්‍රතිපදාවකට පෙළඹෙන්න සිද්ධ වෙනවා, එළඹෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තාම මේ ආශ්‍රවයන් ගැන දැනගැනීමත් ආශ්‍රවයන් ෂේ කරන්නේ කොහොමද කියලා දැනගැනීමත් ඉතාම වැදගත්. එතකොට මේ සූත්‍රය පටන් ගනිද්දිම බුදුරජාණන් වහන්සේ ඒ කාරණේමයි මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත බාසිස්සාමාති. මහණෙනි මම මේ සියලුම ආශ්‍රවයන් විවිධාකාර ආශ්‍රව ස්වභාවයන් සංවර කරන හැටි දේශනා කරන්නයි යන්නේ. ඒ නිසා මේ දේශනාව හොඳින් අහුම්කම් දෙන්න.
ඒ වගේම මනසේ හොඳින් තැම්පත් කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවයන් සම්බන්ධයෙන් දේශනා කරන්න පටන් ගන්නෙ. එතකොට මේ සූත්‍රයේ ආශ්‍රවයන් ශේකරන ක්‍රම හතක් පෙන්නනවා. මේ ක්‍රම හතම ඉතාම වැදගත්. එකිනෙකට එකිනෙකක් හුඟක් උදව් කරන ස්වභාවයක්, එකිනෙකට බැඳුණු ස්වභාවයක් තියෙනවා. ඒක ක්‍රමයක් තවත් ක්‍රමයකට තවත් උදව් කරනවා. ඒ ක්‍රමයේ තවත් ක්‍රමයකට මදක් තවත් උදව් කරනවා. මේ විදිහට මේ ක්‍රම හතම අපිට භවනානුයෝගීන් වශයෙන් සෑහෙන්න භාවිතා කරන්න පුළුවන් අපේ සිත් සතන් තුළ තියෙන විවිධාකාර කෙලෙස් මට්ටම් දුරු කර ගැනීම සඳහා. එතකොට අපි දැන් වාර 3ක් සාකච්ඡා කළා මේ පළවෙනි බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය. ඒ තමයි දසනා පහතබ්බා කියන මේ ක්‍රමය. කොහොමද මේ දැකීමක් තුළින් විශේෂයෙන්ම යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනසිකාර්ය කියන මේ කාරණා දෙක නිවැරදිව පැවැත්වීම හරහා කොහොමද ආශ්‍රවයන් ඡේකරන්නේ කියන කාරණාව අපි දැන් වාර 3කදී සාකච්ඡා කළා. මොකද ඒ කාරණාව ටිකක් ගැඹුරුයි, ඒ වගේමයි සෑහෙන්න විචිත්‍රයි. මොකද මේ යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනසිකාර්ය කියන එක විශේෂයෙන්ම අපේ හිත මතම පදනම් වෙලා තියෙනවා. මොකද අපි අපේ සිතේ සිතුවිලි ධාරාවන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපිට ඒතරම් වැටහීමක් නැති වුණාම අපි හිත ඔහෙ අයාලේ යන්න ඉඩ දීලා අපි යාට කැමැති විදිහට හැසිරෙන්න ඉඩ හැරලා අපි ඔහෙ ඉන්නවා. දන්නෙම නැතුව අපිව ලොකු අමාරුවක මේ අපේ හිත විසින්ම පටලවනවා. නිසා අපි අතීතය සම්බන්ධ කරගෙන මොනවද අපි කල්පනා කරන්නේ, වර්තමානයේ සම්බන්ධ කරගෙන අපි මොනවද කල්පනා කරන්නේ, අනාගතයේ සම්බන්ධ කරගෙන අපි මොනවද කල්පනා කරන්නේ කියන මේ කාරණාවන් ගැන අපි ටිකක් විමසිලිමත් විය යුතුයි. නැත්නම් අපේ පුරුද්දට අපි ගිහිල්ලා අපේ හිත ගිහිල්ලා ඇත්තටම අපිව තවදුරටත් අමාරුවේ දාන විදිහටම තමයි කල්පනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ අතීතය අල්ලගෙන ක්‍රම පහකට සාමාන්‍ය මිනිස්සෙක් කල්පනා කරනවා. මම හිටියද, මම හිටියේ නැද්ද, මම මොන වගේද හිටියේ, ඔන්න ආකාරයෙන් අර මමත්වයක් මුල් කරගෙන මමෙක් ඇඳගෙන සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. අන්නේ හරහා විවිධාකාර විදිහට මේ ආශ්‍රවයන් වැඩෙනවා. ඒ වගේමයි අනාගතය සම්බන්ධ කරගෙනත් මම අනාගතේ ඉන්නවද, මම අනාගතේ මොන වගේ භවයක් ලබයිද, මම මොන වගේ සැප දුක් විඳීද, මේ ආදී වශයෙන් අපි මමෙක් මුල් කරගෙන කල්පනා කරන ස්වභාවයක් තියෙනවා. ඒ විදිහට කල්පනා කරන්න ඔන්න ආත්ම සංඥාවක සක්කාය දිට්ඨියක පැටලෙන ගතියක් තියෙනවා. ඒ වගේමයි වර්තමානයේ සම්බන්ධයෙන්ුත් අපි මේ කය සම්බන්ධ කරගෙන හිත සම්බන්ධ කරගෙන මම ඉන්නවද, මට දැන් කොහොමද, මගේ සැප දුක් කොහොමද, මේ විදිහට අර මමත්වයේ මුල් කරගත්ත සිතුවිලි ධාරාවක් ක්‍රියාත්මක වෙනකොට දන්නෙම නෑ අපේ සක්කාය දිට්ඨිය වැඩෙනවා. නැති මමත්වයක් ආරෝපණය වෙනවා. ඒ හරහා අපි සෑහෙන්න පැටලෙනවා. ඒ නිසා අපේ මේ හිත හික්මවා ගැනීම කියන එක අත්‍යවශ්‍ය වෙනවා ඇත්තටම මේ සංසාර දුකින් අත මිදීම සඳහා. එතකොට මේ හිත හිතන්නේ මොනවද කියන එක ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද අපි මේ භවනා කරනවා කියලා මේ පැයක් දෙකක් වෙන් කරගෙන ඒ කාල පරිච්ඡේදයේ විතරක් හිත ගැන සැලකිලිමත් වෙලා හිත හික්මවන්න උත්සාහවත් වෙලා ඉතිරි මුළු කාල පරිච්ඡේදයේම හිතට කැමති දෙයක් ඔහෙ හිතන්න දීලා කෙලවරක් නැතුව සිතුවිලි සමුදායක පැටලෙන්න හිතට ඉඩ දුන්නොත් එකතකින් අපි අර දරපු ප්‍රයත්නය වතුරේ ගියා වගේ. මොකද අපි සෑහෙන වෙහෙසක් දරලා අපේ හිත ආරක්ෂා කරගන්න නැත්නම් වර්තමානෙට හිත ගන්න අපි උත්සාහත් වෙනවා. හැබැයි අපි ඔහේ හිත අත්හැරලා දාලා එයාට කැමැති තැන්වල යන්න ඉඩ දීලා එයා ඊළඟට කෙලවරක් නැති අකුසල් වල නැත්නම් කෙලවරක් නැති කෙලෙස් වලම තැවරෙමින් කාලය ගත කරනවා. එතකොට අපේ හිත තව තව පැටලෙනවා මිසක් මේකේ නිදහසක් නැත්නම් මේ සිතේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම විපස්සනාවේදී අපි අවධාරණය කරනවා, මතක් කරනවා මේ හිත ගැන සැලකිලිමත් වෙන්න, හිත හිතන්නේ මොනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේමයි දිගට දිගට අර කතන්දර ගොත ගොතා ප්‍රපංච කරමින් යන ස්වභාවය පුළුවන් තරම් හැකිතා වළක්ව ගන්න. එතකොට ඒ බන්දු පරිසරයක තමයි අපි පුළුවන් තරම් ඊළඟට තවදුරටත් හිත සූක්ෂමව හික්මවන්න උත්සාහවත් විය යුත්තේ. මොකද අර කෙලවරක් නැති කතන්දර ගෙතීම, කෙලවරක් නැති සිතුවිලි ධාරාවක নিমগ্ন වීම ඇත්තටම සෑහෙන්න හානිකරයි. මොකද නිරන්තරයෙන් අපේ හිත අරන් යන්නේ අර කලින් මතක් කරා වගේ අතීතයේ මුල් කරගත්ත, අනාගතයේ මුල් කරගත්ත, වර්තමානයේ මුල් කරගත්ත මමෙක්ව ඈඳගත්ත සිතුවිලි ඔස්සේයි. ඒ හරහා තව තව අපි සංසාරයට බැඳෙනවා මිසක් මේකෙන් ගැලවෙන්නේ නැහැ. එතකොට මේ බුදුරජාන් වහන්සේ ඒ නිසා පළවෙනි කොටසේදී විශේෂයෙන් මතක් කරනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ සරණ ගිය සුතවත්තාර ශ්‍රාවකෙක් දන්නවා කොහොමද මේ හිත මනසිකාර කළ යුත්තේ.
මොන විදිහටද මේ හිතෙන් මානසිකාරයක් කරන්න තියෙන්නේ? මොන විදිහටද මේ හිතෙන් හිතන්න ඕනේ? මොන විදිහටද මේ හිතෙන් නොහිතන්න ඕනේ? ඒ නිසා අපේ හිතේ රාගයක් ඇති වුනහම, ද්වේෂයක් ඇති වුනහම, කොයි ආකාරයෙන් හිතුවොත්ද මේ හිත මේ පැන නැගුණු රාගය, ද්වේෂය දුර වෙලා යන්නේ? කොයි ආකාරයෙන් හිතුවොත්ද මේ පැන නැගුණු රාගය, ද්වේෂය තවදුරටත් වර්ධනය වෙලා අපේ හිත වහල් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් විමසලිමත් වේ යුතුයි. ඒ නිසා අපි අපිට ආදරේ නම් අපි අපේ සුභසිද්ධිය සලකනවා නම්, අපේ යහපත අපි සලකනවා නම්, අන්න අපේ හිත රැකගන්න අපිට සෑහෙන්න ප්‍රයත්නයක් දරන්න වෙනවා, වගකීමක් දරන්න වෙනවා. මොකද අපේ හිත රැකගන්න එක වෙන කෙනෙකුට කරන්න බෑ. අපි හිතන්න පුළුවන් සමහරවිට අපේ ගෙවල් දොරවල් වලට, ගෙවල් දොරවල් ආරක්ෂා කර ගැනීම සඳහා අපිට යම්කිසි මුරකාරයෙක් යොදවන්න පුළුවන්. ඒ මනුස්සයාට වේතනයක් දීලා අපිට ගේ රැකගන්න පුළුවන් මුරකාරයෙක් දාලා. නමුත් අපේ හිත වෙන කෙනෙක් ලව්වා රැකගන්න බෑ. මේ හිත රැකගන්න අපි අපිම උත්සාහවත් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ සඳහා මඟ පෙන්වලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, සංඝුන් සරණ ගිහිල්ලා, ඒ පෙන්වන විවිධාකාර ක්‍රමෝපායන් පාවිච්චි කරලා අපේ හිත රැකගන්න. එතකොට මේ හිත රැකගැනීමේ තවත් ආකාරයක් තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවන මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන, නැත්නම් ආශ්‍රවයන් දුරු කරන ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ සංවරා පහතබ්බා කියලා. මේ සංවර කිරීම හරහා ආශ්‍රවයන් දුරු කිරීම. එතකොට ක්‍රම හතෙන් දෙවැනි ක්‍රමය තමයි අද ඇත්තටම අපිට සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේ සංවරා පහතබ්බා කියලා කිව්වහම කෙනෙකුට ඇහෙනකොටමත් මේ වචනයෙන් තේරෙනවා මෙතන කතා කරන්න තියෙන්නේ එකතකින් සංවර කිරීමක්. මොකද අපේ හිත ස්වභාවයෙන් අසංවරයි. මේ හිත ස්වභාවයෙන් කැමැති කැමැති තැනක ඇලෙන ගතියක්, දුවන ගතියක් තියෙනවා. එතකොට ඒ බඳු හිතක් තමයි අපි මේ සංවර කරගන්න උත්සාහත් වෙන්නේ. අපි ඇහෙන් රූපයක් දැක්කහම අපේ හිත සාමාන්‍යයෙන් හොයන්නේ මේ ඇහැ සතුටු වෙන දේවල්. හිත සතුටු වෙන දේවල්. ඒක බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා. චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති කියලා. මේ ඇහෙන් මොකක් හරි රූපයක් දැක්කහම එතනින් කොහොමද මේ දැකපු රූපය හරහා හිතේ සතුටක් ඇති කරගන්නේ කියලා තමයි මේ හිත තව තව දේවල් හොයන්නේ. දැකපු රූපේ එපමණකින් නතර කරන්නේ නැතුව, ඔහේ යන්න ඉඩ හරින්නේ නැතුව අපි ඒකේ තියෙන විවිධාකාර දේවල් හොයනවා, අංග ප්‍රත්‍යංගයන් හොයනවා, නිමිති අනුනිමිති හොයනවා. මොකටද මේ හිත තව තව සතුටු කරගන්න? දැකපු දේ තුලින් ඒ හිත සතුටු කරගන්න. ඒ වගේමයි අපිට සද්දයක් ඇහුණා, අපි හිතමු ගීතයක් ඇහුණා, වම්සි වාදනයක් ඇහුණා. අපි ඒකට තව ටිකක් කම් යොමලා බලනවා, නැත්නම් ළඟට ගිහිල්ලා අහනවා. මොකද තව ටිකක් ඒ ඇහිච්ච සද්දේ හරහා අපේ හිතේ සතුටක් ඇති කරගන්න. එහෙමත් නැත්නම් අපේ නාසයට ගඳක් සුවඳක් දැනෙනවා. එතකොට අපි ඒක ඔහේ යන්න ඇරලා අපේ පාඩුවේ ඉන්නවා වෙනුවට අපි උත්සාහත් වෙනවා මේ නාසයෙන් දැනෙච්ච ගඳ සුවඳෙන් කොහොමද අපි සතුටක්, සුඛ වේදනාවක් ඇති කරගන්නේ කියලා. ඔන්න ඒ ඔස්සේ දුවන ගතියක් තියෙනවා. ඊළඟට අපේ දිවට රසයක් දැනුනහමත් අපි එතකොට නැවත නැවත ඒ රසය භුක්ති විඳ ගන්න, නැත්නම් ඒ රසයෙන් වැඩි ආස්වාදයක් ලබා ගන්න. අන්න පුදුම විදිහට මේ රසයට ලොල් වෙලා මේ රසය පසුපස හඹා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි කයට ස්පර්ශයක් දැනුනහමත් අපි කැමති ස්පර්ශයක් නම් ලබන්න ලැබුණේ අන්න ඒකම හොයන ගතියක්, ඒ ඔස්සේ දුවන ගතියක්, ඒකම තව තව විඳවීම සඳහා, ආස්වාදනය කිරීම සඳහා දුවන ගතියක් අපි තුළ තියෙනවා. ඒ වගේමයි හිතට යම්කිසි අරමුණක් පැමිණිහමත් ඒකෙන් යම්කිසි සුඛ වේදනාවක් දැනුණා නම් අන්න අපි ඒකට ඔහෙ යන්න ඉඩ හරින්නේ නැතුව අන්න ඒකම හිත හිතා හිත තුළ ඒක නැවත මෙනෙහි කරමින් හිත තුළ පදිංචි කරගන්නා ස්වභාවයක් අපි තුළ තියෙනවා. ඒ නිසා පින්වත් අපි මේ විවිධාකාර මේ ඉන්ද්‍රයන්ට ඉදිරිපත් වෙන අරමුණු අපි විසින්ම නිකන් රස විඳින ස්වභාවයක්, ඒවා තුළින්ම මත් වෙන ස්වභාවයක් අපි තුළ තියෙනවා. ඉතින් මේක තමයි අසංවර වීම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ ඇහෙන් රූපයක් දැකලා ඒ දැකපු රූපය හරහා කාමයන් ජන වෙන ස්වභාවයක්, නැත්නම් කෙලෙස් ජනනය වෙන ස්වභාවයක් තියෙනවා. කියන්නේ විවිධාකාර රූප ස්වභාවයන් තියෙනවා. ඒ රූප ස්වභාවයන් දැක්කහම ඒකෙන් සිද්ධ වෙන්නේ එකතකින් හිතේ කෙලෙස් පහළ වීමක්. එහෙම නැත්නම් ඒ කෙලෙස් ජනනය වීමක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. බුද්ධ වචනයෙන් මතක් කරොත් සන්ති භික්ඛවේ චක්කු විඤ්ඤයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා.
බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ බඳු රූප තියෙනවා මොන වගේද? බොහොමයි ඉෂ්ඨයි කාන්තයි මනාපයි. ඒ කියන්නේ අපි දකින්න කැමති සුභයි කියලා බොහොම ලෝකේ සම්මතයි. ඒ වගේමයි අපේ හිතේ ලොකු මනාපයක් රුචියක් ඒ දැකපු දෙයට ඉදිරිපත් වෙනවා. ඒ වගේමයි කාම උපසංහිතා. අන්න මේ ඒ දැකපු දේ හරහා විවිධාකාර මේ කාමයන් ඇසුරු කරන සිතුවිලි පහළ වෙනවා. ඒ වගේමයි ඒ සඳහාම හිත ඇලෙනවා. ඒ දැකපු දෙයටම හිත ඇලෙනවා. ඉතින් අපිට මොකද වෙන්නේ? මෙහෙම දෙයක් දැක්කහම අපි ඔන්න තව උනන්දුවෙන් බලන්න යනවා. අපි ඒකෙන් ලොකු ආස්වාදයක් විඳින්න යනවා. ලොකු සතුටක් විඳින්න යනවා. බුදුරජාණන් වහන්සේ කියන තංචේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍තති. ඔන්න ඕකට බැහැලම බලනෝ. ලංකලාම බලනෝ. දුරස් මේ දුරතන් තියෙන ඔන්න මේ දුර බලන කණ්ණාඩියක් හරි දාලා බලනවා. ඒ තරම් අපි මේ වට ලොල් වෙන්න ස්වභාවයක් තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා වේදිතබ්බ මේතම් භික්ඛවේ භික්ඛුනා පරිහායාමි. මහන්නේ මෙන්න මෙතෙන්දි තේරුම් ගන්න මේ කුසල් ධර්මයන්ගෙන් පිරිහෙනවයි කියලා. කුසලේහි ධම්මේහි පරිහානං හේතං උත්තම් භගවතාති. අන්න මේ භාගතුන් වහන්සේ මෙන්න මේක තමයි කියලා තියෙන්නේ. මම මෙතෙක් වඩාගෙන ආපු මේ කුසල ධමින් මගේ මේ ක්‍රියාත්මක වීම හරහා පිරිහීමක් වෙන්නේ කියලා අන්න තේරුම් ගන්න කියලා බුදුරජාන් වහන්සේ මේ සංවර සූත්‍රයේදී අවවාද කරනවා. මේ ඇහෙන් රූපයක් දැක්කහම අපි ඒක හඹාගෙන යනවනම් ඒකම ඉල්ලනවනම් ඒ තුලම අපි බැස ගන්නවා නම් අන්න ඒ හරහා අපි තුල පිරිහීමක් සිද්ධ වෙනවා කියලා මතක් කර ගන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ වගේමයි පින්වත්නි අපි කණෙන් සද්දයක් ඇහුණාම ඒකම ඉල්ලන ගතියක් ඒකම නැවත නැවත අහන්න උත්සාහත් වෙන ගතියක් ඒකම ඒ තුලම ලොල් වෙන ගතියක් ඒ තුලම බැස ගන්න ගතියක් අපි ගාව තියෙනවා නම් අන්න අපේ අර දියුණු කරගත්ත යම්සි ගුණ ධර්මයක් තියෙනවා නම් සතියක් සමාධියක් ප්‍රඥාවක් අපි අමාරුවෙන් දියුණු කරගෙන තියෙනවා නම් අන්න ඒ දේවල් දැන් මේ අපේ අසංවර වීම හරහා අන්න පිරිහිලා යනවා. අමාරුවෙන් දියුණු කරගත්ත යම් යම් ගුණ විශේෂයන් පිරිහිලා යනවා කියන මතක් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේමයි දිවෙන් රසයක් දැනුණාම නාසයෙන් ගඳ සුවඳක් වින්දාම කයින් ස්පර්ශයක් දැනුණාම මේ විදිහට අපි ඒව ඔස්සේ දුවනවා නම් ඒවෙන් ලොල් වෙලා අපි කටයුතු කරනවා නම් ඒ තුලටම බැස ගන්න හදනවා නම් ඒවම නැවත නැවත ඉල්ලනවා නම් අන්න කුසල ධර්මෙහි පිරිහීමක් ඒ තුල ඒ හරහා සිද්ධ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා. එහෙනම් අපිට එක පැත්තකින් අපිට ඇස්කම් නාසාදිය පියාගෙන ඉන්න හැකියාවක් නැහැ මේ සමාජ ජීවත් වෙනකොට. හැබැයි අපිට පුළුවන් ඇස්කම් නාසාදියෙන් විවිධාකාර දේවල් දකිනකොටත් ඒවා යම් පමණකින් පමණ දැනගන්න. යම් පමණකින් අපිවම හික්මවා ගන්න. අන්න ඒ විදිහට අපිවම අපි හික්මවා ගන්නේ නැත්තම් මේ ඉඳුරන්ට කැමැති කැමැති විදිහට හැසිරෙන්න ඉඩ දීලා අපි කටයුතු කරනවා නම් අපි කවදද මේවා මේ කෙලෙස් වලින් අපේ හිත නිදහස් කරගන්නේ? අපි සෑහෙන්න වෑයම් දරමින් අපේ හිත හික්මවන්න හිත එක අරමුණක තියාගන්න භාවනාවක් වඩා ගන්න සතියේ පිහිටුවා ගන්න අපි උත්සාහත් වෙනවා. නමුත් අපි එදිනදා ජීවිතයේදී හරිම අසංවර විදිහට නම් හැසිරෙන්නේ අන්න අපි වාඩි වුණාට පස්සේ නැත්තම් සක්මනකට ගියාට පස්සේ අපේ අර අසංවර හිත කටයුතු කරපු ආකාරය තමයි අපිට මතක් වෙන්නේ. දැකපු දේවල්, අහපු දේවල්, රස විඳපු දේවල්, විඳපු දේවල් තමයි අපිට මතක් වෙන්නේ. කෙලවරක් නැති අරමුණු රාශියක් වශයෙන් හිතට වද දෙමින් හිතට එන්නේ අන්නේ අරමුණු. ඒ නිසා අපි සෑහෙන සැලකිලිමත් වෙ යුතුයි. අපි කොහොමද මේ එදිනදා ජීවිතයේදී අපේ ඉඳුරන් හසුරවන්නේ? අපි මොනවාද බලන්නේ? අපි මොනවාද රූපවාහිනියක් ඉස්සරහට කියලා බලන්නේ? අපි මොනවාද ගුවන් විදුලියකින් සවන් දෙන්නේ? අපේ හිත කෙලසෙන දේවල්ද නැත්නම් අපේ හිතේ ගුණයක් වැඩෙන දේවල්ද? අපේ හිත ඇවිස්සෙන දේවල්ද නැත්නම් හිත සමනය කරන දේවල්ද? අපි මේ වගේ පොඩක් හිතන්න වෙනවා. අපි නිකන් රැල්ලටම අහු වෙලා ඔහේ ඉඳුරන් ඉල්ලන දේ දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙන එකමයි වෙන්නේ. ඒ නිසා අද සමාජයේ එකාතකින් මෙබඳු මාර්ගයකට ඒ තරම්ම පිළිගැනීමක් නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඇස්කන්න ආසාදී ඉඳුරන් පිනවන්නයි. ඒ පිනවන්න උදව් කරන පිරිසටම අපි ඡන්දේ දීගෙන අපි කටයුතු කරනවා. ඉතින් ඒ බඳු වාතාවරණයක තමයි අපි මේ උඩුගම් බලා පිනන්න හදන්නේ. ඒ නිසා අපිට භාවනානුයෝගී පිරිසක් වශයෙන් යම් පමණක වීරියක් දරන්න වෙනවා එදාටත් වඩා අද. මොකද අද සෑහෙන්න මේ ජනමාත්‍ය හරහා අපේ ඇස්කන් ආසාදිය කෙලෙසන ස්වභාවය අතිමහත්. ඒ නිසා අපිම සැලකිලිමත් විය යුතුයි. අපි සල්ලි දීලා මොනවද ගන්නෙ? සල්ලි දීලා අපේ හිත කෙලස ගන්න එකද කරන්නේ? එහෙම නැත්නම් අපේ මේ හිත සමනය කරගන්න එකද කරන්නේ? කියන එක දැන අපි ටිකක් හිතලා බලිය යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඉඳුරන් එතකොට
සංවර කර ගැනීම නැත්නම් සංවෘත කර ගැනීම සීක ප්‍රතිපදාවක් වශයෙන්. ඒ කියන්නේ කෙනෙක් හිතන්න ලොකු ප්‍රයත්නයක් දරලා භාවනාවක් වඩලා එයා සීක මට්ටමකටපත් වුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මට්ටමකටපත් වුණා නම් ඒ ආර්යයන් වහන්සේ සතු එක්තරා ගුණධර්මයක් කියලා කියනවා මේ ඉන්ද්‍රිය සංවෘතතාවය. ඉන්ද්‍රියෙහි ගුත්තද්වාරෝ විහෙරති කියලා කියනවා මේ ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ හෝති. මේ ඉන්ද්‍රයන්ගේ වැසූ දොර ඇතුව තමයි එයා කටයුතු කරන්නේ. ඉන්ද්‍රයන්ට කැමති කැමති දිරයන් දීලා කටයුතු කරනවා නෙමෙයි. ඉන්ද්‍රයන් හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන යම් වගකීමක් දරනවා. ඇහෙන් ගන්න අරමුණු සම්බන්ධයෙන් එයා සැලකිලිමත්. කනෙන් ගන්න අරමුණු සම්බන්ධයෙන් සැලකිලිමත්. නාසයෙන් ගන්න අරමුණු සම්බන්ධයෙන් සැලකිලිමත්. දිවෙන් ගන්න අරමුණු සම්බන්ධයෙන් සැලකිලිමත්. කයෙන් ගන්න ස්පර්ශයන් සම්බන්ධයෙන් සැලකිලිමත්. මනසෙන් ගන්න විවිධාකාර ධම්මාරම්මණයන් සම්බන්ධයෙන් සැලකිලිමත්. මොකද අපි කෙලවරක් නැතුව එළියෙන් අරමුණු අරගෙන එළියෙන් එන මේ බාහිර ආරම්මණයන් හරහා ඇතුලේ කෙලෙස් ජනනය වෙනවන් නම් අපි තේරුම් ගත යුතුයි මේ ඇතුලෙත් මේ වෙනකොටත් මහා කෙලෙස් ගංගාවක් ගලනවා. ඉතින් අපි මේ ගංගාවටම තමයි අරන් අලුතෙන් මේ කෙලෙස් වැසි වස්සන්නේ. එතකොට මේ ගංගාව උතුරා යාවි කවදාවත් මේක හිඳෙන්නේ නැහැ. එහෙනම් අපි උත්සාහත් යුත්තේ මේ එළියෙන් ගලන මේ කෙලෙස් හැකිතරක් අඩු කළා ඇතුලේ තියෙන කෙලස් ටික ඉවර කරන්න. ඇතුලේ තියෙන කෙලස් ගඟ ඉහලා දාන්න. එහෙනම් අපිට එක පැත්තකින් අපේ ආජීවය සකස් කරගන්න වෙනවා. එක පැත්තකින් අපි ඇසුරු කරන්නේ කවුද කියලා ගැන අපිට විමසිලිමත් වෙන්න වෙනවා. ඊළඟට අපේ දිනදා ජීවිතයේදී කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම එකතකින් සෑහෙන සම්බන්ධයි අපේ භවනාවට. ඒ මිසක් අපි මේ වාඩි වෙච්ච පමණින් අපේ මේ හිත එකඟ වෙන්නේ නැහැ. මොකද අපි ඇසුරු කරලා තියෙන්නේ, අපි එදිනදා ජීවිතයේදී කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියන එක මත අපේ මේ හිතේ හැසිරීම සෑහෙන්න බලපවත්වනවා. ඒ නිසා අපි එදිනදා ජීවිතේ පුළුවන් තරම් ඉන්ද්‍රියන් දමණය කරගෙන ඇසුරු කළ යුතු අය පමණක් ඇසුරු කරගෙන ආරක්ෂා වුණා නම් අන්න එක ඇතකින් අපිට අවස්ථාවක් තියෙනවා මේ හිත දමණය කරගන්න. මේ හිතේ එකඟතාවයක් හදාගන්න, මේ හිතේ සමාධියක් දියුණු කරගන්න. නමුත් අපි ප්‍රාර්ථනා කරව පමණින් අපි අනිත් කටයුතු වලදී විවිධාකාර විසමචාරයන්ගේ යෙදিলা අපේ හිතේ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් මේ හිත හික්මෙන්න ඕනේ, මේ හිතේ සමාධියක් ඇති වෙන්න ඕනේ, සතිය දියුණු වෙන්න ඕනේ, ප්‍රඥාවක් පහළ වෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරව පමණින් ඒවා ඉෂ්ට වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්තියක් වශයෙන් අපි තුල හික්මීමක් ඇති වෙලා නැත්තම්, සීල සංවරයක් ඇති වෙලා නැත්තම්. එනිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම මේ සංවර සීලයක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ආදී වශයෙන් විතර ඉන්ද්‍රිය සංවර සීලයක් විශේෂයෙන්ම අපිට පෙන්ලා දීලා තියෙනවා. මොකද ඉන්ද්‍රයන් දමණය කිරීමක් කරන්නේ නැතුව, ඉන්ද්‍රයන්හි වැසූ පියන් ඇතුව කටයුතු නොකර මේ කෙලෙස් ටික ඉවර කරගන්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරනවා චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගාහි නානු ව්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්ඛේන්ද්‍රයන් අසංගතං විහෙරන්තං පාපක අකුසල ධම්මා අන්වාසවෙය්‍යුං තත්ත සංවරාය පටිපජ්ජති රක්කති චක්ඛේන්ද්‍රයන්. මේ විදිහට මේ ඇහෙන් රූපයක් දැක්කහම ඒකේ නිමිති ගන්න යන්න එපා, මේකේ විස්තර බලන්න යන්න එපා, මේකෙන් රාගය ජනනය කරගන්න, ද්වේෂය ජනනය කරගන්න යන්න එපා. මේ ඇහැ අසංවර වීම හරහා විවිධාකාර කෙලෙස් පහළ වෙනවා. අන්න ඒ කෙලෙස් පහළ නොවීම සඳහා උත්සාහත් වෙන්න කියලා අන්න බුදුහාමුදුරුවෝ මේ ඉන්ද්‍රිය සංවරය ගැන මතක් කරලා දෙනවා. ඒ වගේමයි කනින් සද්දයක් ඇහුණාමත් මේ සින්දුව කිව්වේ කවුද, කොයි කාලෙද, මොනවාද තියෙන වචන කීකේ ඒ ඔස්සේ යන්නේ නැතුව අපිට පුළුවන් නම් ඒක මේ සද්ද මාත්‍රයක්, එහෙම නැත්නම් ඒක මේ හුදු ශබ්දයක් පමණයි කියලා මේ සුතේ සුතමට්ටම් භවිෂ්‍යති කියලා අර බාහ්‍ය ස්වාමීන් වහන්සේට කිව්වා වගේ, බාහ්‍ය තාපසතුමාට කිව්වා වගේ අපිට පුළුවන් නම් මේ ඇහිච්ච දේ ඇහිච්ච පමණින් අතර කරගන්න. ඒව ඔස්සේ හඹාගෙන යන්නේ නැතුව, එලෝගෙන යන්නේ නැතුව අන්න අපිට එක පැත්තකින් අපිට මේ කන සංවර කරගන්න පුළුවන්. ඒ වගේමයි නාසයේ සම්බන්ධිනුත් බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට මේ නාසයෙන් ගඳක් සුවඳක් දැනුණාම ඒකේ අනුව්‍යංජන විස්තර බලන්න යනවා වෙනුවට පුළුවන් ද මේ නාසය හරහා ජනනය වෙන්න තිබිච්ච විවිධාකාර කෙලෙස් පහල කරගන්න නැතුව හික්මෙන්න. දිවෙන් රසයක් දැනෙනකොට අපි ගිහිල්ලා කොහේ හරි ආහාර අනුභව කරනවා, හිතන්න
බොහොම ප්‍රණීත ආහාරයක් අපිට භුක්ති විඳින්න හම්බුණා. අපිට පුළුවන් දෙතෙන්දී අපේ හිත ආරක්ෂා කරගෙන මේ ආහාරයත් භුක්ති විඳින්න. ඒ වගේමයි අපි හිතමු බොහොම සුව පහසු ස්පර්ශයක් අපිට විඳින්න හම්බුණා. පුළුවන් ද අපිට මේ ස්පර්ශය හරහා යන්න හිතේ කෙලෙස් පහළ නොවන විදිහට. ඒ වගේමයි හිතේ විවිධාකාර සංඥාවන් පහළ වුණා, අරමුණු පැමිණියා. නමුත් අපිට පුළුවන් ද මේ අරමුණු ඈත් කළා මේ හිත ආරක්ෂා කරගන්න. ඒ නිසා මේ සංවරා පහතබ්බා කියන එක හරිම ප්‍රායෝගිකයි. මොකද අපි ජීවත් වෙන පිරිසක් වශයෙන් වර්තමාන සමාජයේදී කටයුතු කරනකොට, විවිධාකාර පුද්ගලයන් ඇසුරු කරනකොට, එදිනදා ජීවිතයේදී අපි තුල මේ සංවර භාවය පවත්වනවා කියන එක එකතකින් හරිම අභියෝගශීලී. මොකද අපි සමහර ලාවට ඉතින් විවිධාකාර ප්‍රදේශවල කටයුතු කරනවා. එහෙම නැත්නම් විවිධාකාර පුජ්‍යලින් එක කටයුතු කරනවා, විවිධාකාර ස්ථානවල කටයුතු කරනවා. එතකොට මේ ස්ථානවලදී මේ පුජ්‍යලයන්ගේ ඇසුර හරහා කොහොමද අපි අපේ හිත ආරක්ෂා කරගන්නේ? එක පැත්තකින් අපි තුලමයි විභගකීම තියෙන්නේ. මොකද අනිත්යට කිසි සැලකිල්ලක් නැහැ මේ අපේ හිත ආරක්ෂා කර දීම සම්බන්ධයෙන්. ඒ නිසා අනිත්ය පුළුවන් තරම් උත්සාහ කරන්නේ එක පැත්තකින් අපේ කැමැත්ත අරගන්න, තවත් පැත්තකින් පුළුවන් තරම් ඒගොල්ලෝ කැපී පෙනෙන්න, ඒගොල්ලෝ ලස්සනයි කියලා පෙන්වන්න. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් මේ හැමදේම සකස් වෙලා තියෙන්නේ. ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, නැත්නම් විවිධාකාර ජනසන්නිවේදන මාධ්‍යයන් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ පුළුවන් තරම් අර සාමාන්‍ය වාණිජ රැල්ලක් ඔස්සේ. ඉතින් මේ බඳු සමාජයක තමයි අපි මේ ඉඳුරන් දමනය කිරීම ගැන කතා කරන්නේ. ඒ නිසා අපිට අතීත කාලයට වඩා අද එකතකින් ටිකක් අමාරුයි. මොකද අතීත කාලේ නම් ඒ තරම්ම ඔය ජනමාධ්‍යවත් නැත්නම් විවිධාකාර දැන්වීම් පෝරුවක් තිබුණේ නැහැ. මේ සාමාන්‍යයෙන් මිනිසෙක් බොහොම මේ පාගමනින් ගමනක් යනවා, කඩපිලක් තියෙනවා. ඊටාම සරල සාමාන්‍ය ජීවිතයක් තිබුණේ. නමුත් අද ඊට වඩා හාත්පසින්ම වෙනස්. අද පරිසරය සෑහෙන්න මේ කෙලෙස් වැඩෙන විදිහටමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි එක පැත්තකින් හරි සැලකිලිමත් විය යුතුයි. කොහොමද මේ බඳු මේ සමාජ රටාවක් තියෙනකොටත්, මේ බඳු වටා පිටාවක් තියෙනකොටත් අපි අපේ හිත ආරක්ෂා කරගෙන කටයුතු කරන්නේ? අපි දවල් සාකච්ඡාවේදීත් කතා වුණා වගේ මෙතෙන්දින් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි මේ ඇහැ පියාගෙන, කන වහගෙන, නාසය වහගෙන ආහාර අනුභව නොකර ඉන්නවා කියලා. මොකද ඒක නෙමෙයි නිවැරදි ප්‍රතිපත්තිය. ඒක ඇත්තම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒකනම් ප්‍රතිපත්තිය බුදුහාඳුරු කියනවා. එහෙමනම් අන්ධ වෙච්ච මිනිස්සු, බිහිරි මිනිස්සු, නැත්තම් මේ දේවල් දැනෙන්නේ නැති මිනිස්සු, එහෙනම් මේ ඉන්ද්‍රියන් දමණයෙන් ඉහළම මට්ටමට ඇවිල්ලායි කියලා. ඒක නෙමෙයි බුද්ධ වචනය. කොහොමද මේ ඉන්ද්‍රියන් බොහොම ක්‍රියාකාරී මට්ටමේ තියෙද්දිත්, ඒවෙන් අරමුණු ගනිද්දිත් කොහොමද මේ හිත දමණය කරගන්නේ? ඉතින් ඒකයි එක පැත්තකින් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන සුවිශේෂත්වය. මොකද ඔය මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රයේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී ඔය කාරණේ විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ මතක් කරනවා. එක බ්‍රාහ්මණ තරුණයෙක් පැමිණුණා පාරාසරිය කියලා මේ බ්‍රාහ්මණයෙක්ගේ ගෝලෙක් උත්තර කියලා මානවකෙක්. එයා ඇවිල්ලා මේ කියනවා මේ තමන්ගේ ගුරුතුමා මෙන්න මේ වගේ ඉන්ද්‍රිය භවනාවක් දේශනා කරනවා. මොකද්ද? ඇහෙන් රූප බලන්න නැතුව ඉන්න, කනෙන් සද්ද අහන්න නැතුව ඉන්න, නාසයෙන් ගඳ සුවඳ බලන්න නැතුව ඉන්න, දිවෙන් රස බලන්න නැතුව ඉන්න. මෙන්න මේ ආදී වශයෙන් තමයි එයාගේ ගුරුවරයා මේ ඉන්ද්‍රිය භවනාව ගැන දේශනා කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ ක්‍රමය එකාතකින් ඒකේ තියෙන දුර්වලකම පෙන්ලා දෙමින් බුදුහාඳුර කියන්නේ මොකද්ද? එහෙමනම් එතකොට මේ ඇස්කන් නාසාදිය වහගෙන ඉන්න, නැත්තම් ඇස් පේන් නැති, කන් ඇහෙන්නේ නැති මේ අඳකුළු බිහිරි අය, එහෙමනම් මේ ඉන්ද්‍රිය භවනාවේ කෙල පැමිණි අය වෙන්න ඕනේ. මේක පරිණත භාවයට පත් කරගත්ත අය වෙන්න ඕනේ. එතකොට අර උත්තර මානවකයාට ඉතින් නිරුත්තර වෙනවා. මොකද එයාට දෙන්න උත්තරයක් නැති වෙනවා. එතකොට තමයි බුදුහාඳුරෝ මේ ඉන්ද්‍රිය භවනාව, ආර්ය විනේහි ඉන්ද්‍රිය භවනාව දේශනා කරන්නේ. එකතකින් මේ ආර්ය විනේහි ඉන්ද්‍රිය භවනාව විශේෂයෙන්ම අපේ හිතට සම්බන්ධ කරලායි බුදුහාඳුරෝ පෙන්වන්නේ. මේ ඇහෙන් රූපයක් දැක්කහම අන්න හිතේ පහළ වෙනවා කැමැත්ත. සමහරට ඔන්න හිතේ පහළ වෙන අකමැත්තක්. නැත්තම් සමහරට හිතේ අකමැත්තක් කැමැත්තක් මේ දෙකමත් පහළ වෙනවා. එතකොට කොහොමද නැවතත් හිත උපේක්ෂාවට ගන්නෙ? ඒ වගේමයි කණෙන් සද්දයක් ඇහුනහම අන්න ඒකේ තියෙනවා නම් අර වගේ බොහොම ප්‍රිය මනාප ස්වභාවයක්. අන්න හිතේ පහළ වෙනවා මනාපයක්, හිතේ පහළ වෙනවා කැමැත්තක්. එහෙම නැත්තම් ඒක අපි අකමැති දෙයක් නම් අහන්න ලැබෙනවා. අන්න හිතේ පහළ වෙනවා අකමැත්තක්, අමනාපයක්.
කොහොමද නැවතත් හිත උපේක්ෂාවට ගන්නෙ? ඉතින් මේ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ මේ ඉන්ද්‍රයන් 6 ගැනම ප්‍රකාශ කරනවා. මේකේ කොයිතරම් දක්ෂ වෙනවාද කියන එක ගැන ඉතාම කදිම උපමා 6ක් පෙන්නනවා. හොඳට මේ ඉන්ද්‍රයන් ආරක්ෂා කරමින් භාවනාවක් වඩපු කෙනෙක් කොයිතරම්නම් තමන්ගේ හිත උපේක්ෂාවේ පවත්වනවාද කියන එක ගැන උපමාවක් දෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම එයාගේ හිත පරණ පුරුද්දට හිතේ මනාපයක් එහෙම නැත්නම් අමනාපයක් පහළ වුණා නම් හිතේ කැමැත්තක් අකමැත්තක් පහළ වුණා නම් එයා තේරුම් ගන්නවා මේක රළුයි. මේ මට්ටම ඇවිල්ලා එක පැත්තකින් අර තිබුණතර වඩා තිබුණු ශාන්ත නිස්කලංක නතර වුණු නිසංසල පැහැදිලි හිතේ ස්වභාවයට වඩා දැන් මේ පහළ වෙච්ච මනාපය දැන් මේ පහළ වෙච්ච අමනාපය රළුයි ගොරෝසුයි ඕලාරිකයි කියලා අන්න තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අර නැවතත් අර සුපුරුදු ශාන්ත නිදහස් ස්වභාවයට හිත ගන්නවා. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් පෙන්නනවා. මේ පහළ වෙච්ච මේ මනාපය අමනාපය එක පැත්තකින් සකස් වෙච්ච ස්වභාවයක් තියෙන්නේ. ඒ කියන්නේ විවිධාකාර හේතුන් හරහා මේක සකස් කරලා තියෙන්නේ. මෙන්න මේවා තමයි මුල් වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ හිතෙන්ම කරපු සංස්කරණයක්. හිතේම තීච රුචි අරුචිකම් මත පහළ වෙච්ච මනාපයක් එහෙම නැත්නම් අමනාපයක් මෙතන තියෙන්නේ. අන්න ඒ දැනට පහළ වෙච්ච මනාපේ දැනට පහළ වෙච්ච අමනාපේ එහෙම නැත්නම් දැනට පහළ වෙච්ච කැමැත්තේ අකමැත්තේ තියෙන ඒ සකස් කරපු ස්වභාවය සංස්කරණය වෙච්ච ස්වභාවය යන්න කෙනෙක් මෙනෙහි කරනවා. හොඳින් විමසලා බලනවා. අන්න එතකොටත් තේරෙනවා මේකේ තියෙන බොල් බව මේකේ තියෙන හිස් බව. අන්න ඒක තේරුම් ගත්තනම් නැවතත් හිත අර සුපුරුදු නොකිලිටි ස්වභාවයට සුපුරුදු අනිශ්චිත ස්වභාවයට සුපුරුදු නිකලස් ස්වභාවයට ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි තවත් පැත්තකින් තියෙනවා ඊටම සූක්ෂම මට්ටමකින් දැන් මේ හිතේ පහළුණා නම් කැමැත්තක් අකමැත්තක් මේ ඇහෙන් රූපයක් දැකීම හරහා එතෙන්ද තේරුම් ගන්න කියනවා මේ විවිධාකාර සූක්ෂම හේතුන් මතයි මේක පදනම් වෙලා තියෙන්නේ. ඇහෙන් රූපයක් දැක්කා දැකීම හරහා ඔන්න මේ මනාපයක් පහළ වෙලා වේදනාවක් හරහා ගිහිල්ලා ඔන්න කැමැත්තක් හරහා ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් හරහා ඔන්න මේ හේතුන් නිසා මෙන්න මේ මනාපේ සකස් වෙලා මෙන්න මේ හේතුන් නිසා මෙන්න මේ අමනාපේ සකස් වෙලා කියලා අන්න අර පටිච්ච සමුප්පන්න ස්වභාවය සම්බන්ධයෙන් තේරුම් ගන්න කියලා කියනවා. එහෙම තේරුම් ගත්තනම් එක පැත්තකින් චිත්තානුපස්සනාවක් මෙතෙන්දි වැඩුවනම් අන්න හිත නැවතත් අර කලින් තිබිච්ච බොහොම නිස්කලංක නිදහස් නිකලස් ස්වභාවයට උපේක්ෂා සහගත ස්වභාවයට ගන්න පුළුවන් බව බුදුරජාන් වහන්සේ පෙන්වනවා. මේකේ හොඳට දක්ෂ වුණා නම් බුදුරජාන් වහන්සේ කියනවා හරියට නිකන් ඇහි පිල්ලම් ගහන ඉක්මනකින් ඇහෙන් රූපයක් දැක්කහම පහළ වෙච්ච මනාපය අමනාපය එහෙම නැත්නම් කැමැත්ත අකමැත්ත නැවතත් උපේක්ෂාවට ගන්නවා කියලා කියනවා හරියට නිකන් ඇහි පිල්ලම් ගහන ඉක්මනට. ඊළඟට කණෙන් සද්දයක් ඇහුණාම ওই විදිහටම නැවතත් කැමැති අකමැතිකම් හිතේ පහළ වුණා නම් රුචි අරුචිකම් පහළ වුණා නම් ඒක නැවතත් අර උපේක්ෂාවට ගන්නවා කියලා කියනවා හරියට නිකන් අසුරු සැනක් ගහන ඉක්මනට. ඒ වගේමයි නාසයෙන් ගඳ සුවඳ දැනුණාම ඒ හරහා හිතේ කැමැත්තක් අකමැත්තක් පහළ වුණා නම් අර විදිහට ඒ කැමැත්ත අකමැත්ත කියලා කියන්නේ රළු ගතියක් එතන තියෙන සකස් වෙච්ච ස්වභාවයක් එතන තියෙන්නේ පටිසමුප්පන්න ස්වභාවයක් කියලා තේරුම් අරගෙන අන්න ඊටාම ඉක්මනට නැවතත් අර උපේක්ෂා සහගත ස්වභාවයට ගන්නවා කියලා කියනවා. ඒ වගේමයි දිවෙන් රසයක් දැනුණාම එතන හිතේ පහළුණා නම් රළු ඕලාරික අර වගේ මේ හේතුන් නිසා සකස් වෙච්ච කැමැත්තක් අකමැත්තක් පහළුණා නම් අන්න අර උපේක්ෂාවට නැවතත් ඉක්මනටම ගන්නවා කියලා හරියට නිකන් අර දිවාගට ගත්ත කෙළපිඩක් පහසුවෙන් එළියට දාලා වගේ ඒ තරම් ඉක්මනට ඉතාම පහසුවෙන් අර උපේක්ෂාවට හිත ගන්නවා කියලා කියනවා. ඒ වගේමයි කයට ස්පර්ශයක් දැනුණාම ඉක්මනටම නැවතත් මේ හිතේ පහළුණා නම් යම්කිසි කැමැත්තක් අකමැත්තක් අන්න නැවතත් මේ හිත ගන්නවා කියලා කියන අර උපේක්ෂාවට හරියට නිකන් දික් කරපු අතක් මේ හකුලනවා වගේ නැත්නම් හකුලපු අතක් දික් කර ගන්නවා වගේ ඒ තරම් පහසුවෙන් ගන්නවා කියලා කියනවා. ඉතින් මේ වගේ පින්වත්නි බුදුරජාන් වහන්සේ අපිට එක පැත්තකින් දිශානතියක් පෙන්නනවා. එක පැත්තකින් අපිට යන්න ඕනේ එල්ලයක් පෙන්නනවා. පැවැත්වේ යුතු ෂණයක් පෙන්නනවා. කොයි තරම්නම් අපේ මේ හිත දියුණු කළ යුතුද? කොයි තරම්නම් අපි මේ හිත රැකගත යුතුද? කොයි තරම්නම් අර උපේක්ෂාවට මේ හිත දැන යෙදිය යුතුද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා. මෙන්න මේ විදිහට සිහි කරන්න කියලා.
මේ පහළ වෙච්ච කැමැත්ත, මේ පහළ වෙච්ච අකමැත්තට වඩා අර හිත තිබිච්ච සංසුන් ගතිය, ඒ හිත තිබිච්ච අනිසිත ස්වභාවය, හිත තිබිච්ච නිකලෙස් ස්වභාවය, හිත තිබිච්ච සංසිඳුණු ස්වභාවය, ඒ උපේක්ෂාව ඊටාම ප්‍රණීතයි, ඊටාම ශාන්තයි කියලා අන්න මේ හිත ඒ සඳහා කුළු ගන්වන්න කියලා කියනවා. ඒ සඳහා යොමු කරන්න කියලා කියනවා. අර පහළ වෙච්ච කැමැත්තේ අකමැත්තේ රඳවගෙන ඉන්නේ නැතුව. ඒ නිසා අපිට ප්‍රායෝගිකව කළ යුතු යොකු වැඩක් තියෙනවා මෙතන. අපි මේවා කතා කළව පමණින්, දේශනා කරව පමණින් මේවා ඉෂ්ට වෙන්නේ නැහැ. අපි අපිම ඒ මොහොතේදී මේ දේවල් හරහා යනකොට විවිධාකාර ඉන්ද්‍රිය ආරම්මණයන් අපේ හිතට එනකොට තමයි මේවා පහළ වෙන්නේ. අපි නිකන් ඇස් දෙක පියාගෙන ඉන්නකොට ඇහැ හරහා කෙලස් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි භවනා කරන පිරිසක් කියලා අපි භවනා කරනකොට සමහරවිට කෙලස් පහළ වෙන්නේ නැහැ. නමුත් අපි එදිනදා ජීවිතේ කටයුතු කරනකොට, මගතොටේ අපි යනකොට එනකොට, වාහනවල ගමන් කරනකොට, අපි පිරිස ඇසුරු කරනකොට, රාජකාරී කටයුතු වල යෙදෙනකොට ඔන්න කෙලස් පහළ වෙනවා. පුළුවන් ද අපිට භවනා කරන පිරිසක් වශයෙන් නැවතත් අපේ හිත අනිසිත භාවයකට ගන්න? නැවතත් අපේ හිත නිකලස් භාවයකට ගන්න? නැවතත් අපේ හිත උපේක්ෂාවකට ගන්න? අන්න එතන තමයි අපේ දක්ෂතාවය තියෙන්නේ. එතනයි ප්‍රායෝගික විපස්සනාවක් තියෙන්නේ. එනිසා අපි උත්සාහවත් විය යුතුයි. කෙසේ හෝ මේ කටයුත්ත මම අමාරුවෙන් මම කරනවා. කෙසේ හෝ මම මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ඉන්ද්‍රිය භාවනාව මමත් කරනවා කියලා අන්න අපේ ඒකාතකින් අපේ හිතේ ලොකු අදිෂ්ඨානයක්, ඒ සඳහා කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ ඉඳුරන් දමනය කරන්නේ නැතුව, ඉඳුරන් ආරක්ෂා කරන්නේ නැතුව මේ හිත කෙලෙසුන්ගෙන් ආරක්ෂා කරගන්න අමාරුයි. මොකද අපි නැවත නැවත මේ හිත කෙලෙස් වලට වහල් කළා දානවා නම්, නැත්නම් කෙලෙස් වල අතවැසීම් බවට මේ හිතපත් කරනවා නම් නැවතත් ආශ්‍රවයන් වැඩෙනවා. දැන් අපි කතා කරන්නේ ආශ්‍රවයන් දුරු කරන ක්‍රම. එතකොට බුදුහාඳුරෝ කියනවා, එතකොට මේ ආශ්‍රවයන් වැඩෙනවා මේ විදිහට අපි කෙලෙස් වලට ඉඩ දුන්නොත්. එහෙනම් මේ ඉන්ද්‍රයන් දමනය කරගත්තොත්, ඉන්ද්‍රයන් සංවර කරගත්තොත්, ඉන්ද්‍රයන් සංවෘත කරගත්තොත් අන්න මේ උපන් ආශ්‍රවයන් ඡය වෙලා යාවි, නූපන් ආශ්‍රවයන් නූපදීම තියේවි. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා, යං හිස්ස භික්ඛවේ චක්ඛු ඉන්ද්‍රිය සංවරං අසංවතස්ස විහෙරතෝ උපජ්ජෙය්‍යුං ආසවා විඝාත පරිරාහා. චක්ඛු ඉන්ද්‍රිය සංවර සංවතස්ස විහෙරතෝ ඒවංසතේ ආසවා විඝාත පරිරාහා නහොಂತಿ. යන්නේ යම්ස කෙනෙක් මේ කටයුතු කරනකොට ඔහෙ යන්නේ ඉදහැරියොත් මේ ඇහැ හරහා හිතට අන්න මේ ඒ හරහා විවිධාකාර වෙහෙස කර විවිධාකාර කෙලෙස් ස්වභාවයන් පහළ වෙනවා. නමුත් ඇහැ සංවර කරගත්තොත් අන්නේ වෙහෙස කර විවිධාකාර කෙලෙස් ස්වභාවයන් පහළ නොවේ. අන්න අර ආශ්‍රව ස්වභාවයන් පහළ වෙන්න තිබිච්ච ආශ්‍රව ස්වභාවයන් පහළ නොවී යනවා. පහළ වෙලා තිබුණා නම් යම්කිසි ආශ්‍රවයක් අන්න ඒක දුරු වෙලා යනවා. තොර නැවත නැවතත් මේ කාරණාව බුදුහාඳුර මේ ඉන්තුරු ඉන්ද්‍රියන් ගැනත් කියනවා. කන සම්බන්ධයෙන්, නාසය සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන්, මනස සම්බන්ධයෙන්, කියන්නේ අපි මේවා සංවර කරගත්තේ නැත්නම් ඔන්න විවිධාකාර වෙහෙස කර කෙලස් මේවා හරහා මතුවෙනවා. නමුත් අපි මේවා සංවර කරගත්තොත් අන්න ඒ මතුවෙන්න තිබුණු විවිධාකාර කෙලස්, විවිධාකාර වෙහෙස කර කෙලස් මතු නොවී යනවා. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සංවර කර ගැනීම හරහා එකතකින් අපිට සිද්ධ වෙන්නේ අර වැළඳෙන්න තිබුණු රෝගයක් වළක්වගත්තා වගේ. දැන් මේ පිංගුතුන් දන්නවා අපේ වීදාකාර මේ පුංචි කාලෙදී කක්කල් කැස්සට කියලා කියනවා, ගලපටලේට කියලා කියනවා. ඉතින් විවිධාකාර අපි එන්නත් ලබා ගන්නවා. මොකද මේ තාම වැළඳිච්ච ලඩක් නෙමෙයි. හැබැයි වැළඳෙන්න පුළුවන් එක ගත්තේ නැත්තම්. අන්න ඒ වගේ අපි මේ ඉන්ද්‍රිය සංවරය හරහා ඉන්ද්‍රියන් සංවර කරගත්තා නම් අපිට අර වැළඳෙන්න තිබිච්ච ලඩක්, කෙලස් ලඩක් තමයි මගහැරෙන්නේ. අපි ආරක්ෂා කරගෙන ගත්තේ නැත්තම් අන්න මේ හිතේ කෙලස් ලඩේ වැළඳෙනවා. නොතිබිච්ච රාගයක් මතුවෙනවා, නොතිබිච්ච ද්වේෂයක් මතුවෙනවා, නොතිබිච්ච මාන්නයක් මතුවෙනවා. මෙන්න මේ ඉඳුරන් අපි සංවර කරගත්තේ නැත්තම්. ඒ නිසායි මේකේ ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ මේ ඉස්සරහට පහළ වෙන්න තිබිච්ච ආශ්‍රවයන්, ඉස්සරහට පහළ වෙන්න තිබිච්ච කෙලෙස් තමයි වළක්වන්නේ මේ ඉඳුරන් දමනය කිරීම හරහා, ඉන්ද්‍රියන් සංවර කර ගැනීම හරහා. ඒ නිසා සාමාන්‍ය ඵල සූත්‍රයේදීත් විශේෂයෙන්ම මතක් කරනවා, දැන් යම්පිසි කෙනෙක් හොඳට මේ විදිහට හොඳට මේ ඉන්ද්‍රයන් දමනය කර ගනිමින් කටයුතු කරනවා නම් අන්න එයාගේ හිතේ කෙලෙස් ගති, කෙලෙස් ස්වභාවයන් ටික ටික මැකි මැකි යනවා. ඒ වගේම අන්න මේ ඉන්ද්‍රයන් දමනය කිරීම නිසාම
පුළුවන් තරම් හිත නිකෙලස්ස පවතින ස්වභාවයක් තියෙනවා. බුදුහාඳුරෝ කියනවා සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතු අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේති. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ විදිහට මේ ඇහෙන් රූප බැලුවට නැත්තම් ඇහෙන් රූප බලලා මේ වගේ හිත කැමැති අකමැතිකම් පහළ කරගන්නේ නැත්තම් ඊළඟට මේ කණෙන් සද්ද අහලා මේ හිතේ කැමැති අකමැතිකම් පහළ කරගන්නේ නැත්තම් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ විදිහට විවිධාකාර ඉඳුරන් හරහා මේ ඉන්ද්‍රිය ආරම්මණයන් හරහා මේ විදිහට හිතේ කැමැති අකමැතිකම් පහළ කරගන්නේ නැත්තම් ඉතින් මෙතන හරීම මහා ඒකාකාරී ගතියක් නේද තියෙන්නේ කියලා සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් බුදුහාඳුරෝ කියනවා මෙන්න මෙතන තියෙනවා ඊටාම සූක්ෂම වූ සුවයක්. අපි හිතන්නේ නරකයි මේ ඉඳුරන් දමණය වීම දමණය කරගන්නේ යෑම හරහා අපි සම්පූර්ණයෙන්ම නිකං හරිම රළු ඒකාකාරී වියලි ගතියකට පැමිණනවා කියලා මේ කෙලෙස් වලින් තොර සිතක් පැවැත්වීම හරහා කෙලසුන්ගෙන් තෙත් නොවු සිතක් පැවැත්වීම හරහා බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේති. අන්න මේ අභ්‍යන්තර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් අභ්‍යාසේක සුඛයක් භුක්ති විඳිනවා කියලා. අභ්‍යාසේක සුඛය කියලා කියන්නේ කෙලසුන්ගෙන් තෙත් නොවු සුවයක්. අපි සාමාන්‍යයෙන් විවිධාකාර සුවයන් භුක්ති විඳිනවා, විවිධාකාර සැපයන් භුක්ති විඳිනවා. නමුත් ඒ සැපවල යට කෙලෙස් මණ්ඩි බැහැලා තියෙනවා. අපි විවිධාකාර සුවයන් භුක්ති විඳිනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සුවයන් හරහා සමහරවිට මේ කෙලෙස් තව තව වැඩෙනවා. ඒකයි සාමාන්‍යයෙන් කියන්නේ සැප වේදනාවක් අපි විඳිනකොට අපි සැලකිලිමත් විය යුතුයි මේ සැප වේදනාව හරහා මගේ රාගානුසය වැඩෙනවද කියලා සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේමයි මම හඬනකොට වැළපෙනකොට දුක් වෙනකොට හිතේ දුම්නසක් පහල කරගෙන මූණ දෙක කරගෙන ඉන්නකොට මේ ස්වභාවය හරහා මේ පටිඝානුසය මගේ වැඩෙනවද කියලා අන්න පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔය හිතේ නැත්තම් අපි සැපක් විඳිනකොට දුකක් විඳිනකොට අපි මේ කෙලෙස් වලට අතවන්නවද මේ හරහා මේ සැප දුක දෙක හරහා අපේ ආශ්‍රව ධර්මයන් වැඩෙනවද අනුසය ධර්මයන් වැඩෙනවද කියන කාරණය ගැන අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මේ කතා කරන්නේ අපි ඒ කතකින් ගැඹුරු කාරණාවක් අපි මේ පුලුවන් තරම් ඉදරන් පිනවමින් අසකරණ ආසාදිය සතුට කරවමින් ඒ වයෙන්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් යන පිරිසකට නෙමෙයි මේ කතා කරන්නේ. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න හැකියාව තියෙද්දිත් ඕන තරම් ඉදරන් පිනවන්න අවස්ථාව තියෙද්දිත් ඉඳුරන් පිනවන එක පැත්තකින් තියලා මේ හිතේ කෙලෙස් ටික අයින් කර ගැනීම සඳහා උත්සාහවත් වෙන පිරිසක් සඳහායි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා මේ දේශනාවන් වරදලා වටහා ගත යුතු නෑ. මේවා මේ ගිහි පිරිසට පටහැනි දේවල් කියලා. මොකද සාමාන්‍යයෙන් අපේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් තරම් සැප විඳින්න. නමුත් මෙතෙන්දි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ පුලුවන් තරම් අසකන්නාසාදිය පිනවමින් සැප විඳීමක් ගැන නෙමෙයි, සැප විඳීම හරහාත් මේ හිතේ කෙලෙස්ද වැඩෙන්නේ. ඒ වගේම එහෙම නැත්නම් දුක් විඳීම හරහා, දුම්නසක් පහල කර ගැනීම හරහා හිතේ කෙලෙස්ද වැඩෙන්නේ කියන එක ගැන අපිට විමසිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔය ඉන්ද්‍රයන් සම්බන්ධයෙන්, අස්කන්න ආසාදී ඉන්ද්‍රයන් සම්බන්ධයෙන්, ඉන්ද්‍රයන් හරහා එන සැප, ඉන්ද්‍රයන් හරහා එන දුක යට කෙලෙස් තියෙනවා කියලා අපි ටිකක් විපරම් විය යුතුයි, විමසිලිමත් විය යුතුයි. හැබැයි කෙනෙක් භාවනාවක් කරහා යම්කිසි සෝයක් මුක්ති විඳිනවා නම් අපි හිතමු ධ්‍යාන සෝයක් වෙන්න පුළුවන්, නැත්නම් ඊට මෙහා තියෙන යම්කිසි උපචාර සමාධියකින් ලැබෙන සෝයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විපස්සනාවකින් ලැබපු යම්කිසි සෝයක් වෙන්න පුළුවන්. අන්න ඒ බඳු නිර්ාමිස සෝයක මෙන්න මේ කියන රාග අනුසය තැම්පත් වෙලා නැති බව ඍජුවම ප්‍රකාශ වෙනවා. ඒ නිසා අපිට භාවනාවක් කරගෙන යනකොට යම් සෝයක් දැනුණට ඒක ගැන බිය වෙ යුතු නැහැ. අපිට සමත සමාධියක් වෙන්න පුළුවන්, විපස්සනා සමාධියක් වෙන්න පුළුවන්. මේව හරහා යම්කිසි සතුටක්, මේව හරහා යම්සි සොම්නසක්, සැහැල්ලු බවක් භුක්ති විඳින්න හම්බුනොත්, ඇස මේ කය පිනා යන ස්වභාවයක් භුක්ති විඳින්න හම්බුනොත්, ඒවා මේ ඉන්ද්‍රයන් හරහා ආපු දේවල් නොවන නිසා චූලවේදල සූත්‍රයේදී ධම්මදින්න රහත් තෙරණිය සඳහන් කරනවා අන්න මේව හරහා රාග අනුසය වැඩෙන්නේ නැහැ කියලා. නිසා අපිට සැප විඳින්න හැකියාවක් තියෙනවා, සතුට වෙන්න හැකියාවක් තියෙනවා, අපිට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේමයි කෙලෙසුන්ගෙන් තොරව අන්නේ මේ සැපයක්, නිර්ාමිත සෝයක් භුක්ති විඳ ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා භාවනාවක් වඩන නැත්නම් ප්‍රතිපත්තියක් පුරන පිරිසක් වශයෙන් අපිට සතුටින් ඉන්න පුළුවන් හැකියාවක්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් හැකියාවක්
අනිත් අයත් එක්ක ප්‍රීශීලී වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒක නැත්තේ නැහැ. එතෙන්ද තියෙන්නේ අන්න කෙලසුන්ගෙන් දුරවීම හරහා නැත්නම් කෙලසුන් අඩුවීම හරහා අර කෙලසුන්ගෙන් හිත තෙත් නොවීම හරහා විඳින අර අභ්‍යාසයක සුඛයයි. අර බුදුරජාන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී ශ්‍රමණ ඵල වශයෙන් පෙන්නන ඒ සුවේ තමයි තෙන්දි භුක්ති විඳින්න හම්බෙන්නේ. ඒ නිසා එක පැත්තකින් අපි මේ වඩන මාර්ගය කිසිසේත්ම රළු වියලි මාර්ගයක් නෙමෙයි. කෙලසුන් දුරවීම හරහා හිත සැනසි සැනසි හිතේ කෙලසුන්ගෙන් තෙත් නොවී යන මාර්ගයක් බුදුහාමුදුරුව පෙන්වන්නේ. ඒ හරහාත් හිතේ සතුටක් ජනනය වෙනවා. ඒකයි බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ ගුණයන් වැඩීම හරහා යන්න පීති සම්පොජ්ජංගයක් පහළ වෙන්නේ. හරි අමාරුයි කෙනෙකුට එක පැත්තකින් හිතාගන්න කොහොමද මේ ඉඳුරන් මේ තරම් පිනවන්නේත් නැත්තම් ඉඳුරන් ආශ්‍රිතව සැපයක් විඳින්නේ නැත්තම් කොහොමද මේ හිතේ සතුටක් පහළ වෙන්නේ? කොහොමද හිතේ පිනායන ගතියක් පහළ වෙන්නේ? කොහොමද මේ කය පිනායන ගතියක් සැහැල්ලු වෙන ගතියක් සුවයක් පහළ වෙන්නේ කියලා එක පැත්තෙන් අපිට තර්කානුකූලව හරි අමාරුයි හිතාගන්න. නමුත් මේ දහම හොඳින් විමසිලිනට භාජනය කරනකොට ඒ වගේමයි යම්ස කෙනෙක් හොඳට ප්‍රායෝගික භාවනාවක් වශයෙන් මේක අත්දැකලා බලනකොට අන්න තමන්ගේ හිත ටික ටික මේ නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වීම හරහා කෙලසුන්ගෙන් නිදහස් වීම හරහා හොඳට ක්‍රමානුකූලව මේ හිත වැඩෙනවා නම් අන්න එක පැත්තකින් අපිට සමත සමාධියක් කරහා වුණත් මේ තත්ත්වයක් අත්දැක ගන්න පුළුවන්. ඒ නිසාම දෙවන ධ්‍යානයේදී බුදුහාමුදුරුවෝ කියනවා ප්‍රීතිය විශේෂයෙන්ම මුල් තැන දීලා දෙවන ධ්‍යානයක් ලබන්නේ අන්න ප්‍රීතිය විවිධාකාර වූ ප්‍රීති ස්වභාවයන් පහළ වෙලා. එහෙම නැත්නම් විපස්සනා පැත්තකින් ප්‍රීති සම්පොජ්ජංගයක් පහළ වෙලා පස්සද්ධි සම්පොජ්ජංගයක් පහළ වෙලා. ඒ කියන්නේ කායික වශයෙන් ඊටාම සෝයක් සැහැල්ලුවක් මානසික වශයෙන් සෝයක් සැහැල්ලුවක්. ඒ වගේමයි කායික මානසික වශයෙන් පිනා යන ස්වභාවය. අන්න මේ ගුණයක් දියුණු කිරීම හරහා කෙලෙසුන් දුරවීම හරහා ප්‍රඥාවක් වර්ධනය වීම හරහාත් ලොකු සතුටක් කෙනෙකුට භුක්ති විඳ ගන්න පුළුවන් ගතියක් භුක්ති විඳ ගන්න පුළුවන් ස්වභාවයක් මේ ධම්ම මාර්ගයේ තියෙනවා. ඒ නිසා අපි මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම ගැන කතා කරනකොට අපි බිය විය යුතු නැහැ, අනවශ්‍ය සැකයක් ඇති කර ගත යුතු නැහැ. මෙතන හරි රළු එහෙම නැත්නම් වියලි පාරක් මේ කතා කරන්න කියලා මේ කෙලසුන් දුරවීම හරහාම හිත වෙනත්ම ලෝකයකට ගියා වගේ එහෙම නැත්නම් වෙනත් නිර්ආමස ප්‍රීති ස්වභාවයකට පත් වෙන ගතියක් යෝගාවචරයෙන්ට අත්දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක අතකින් මේ අපි කතා කරන දේවල් ප්‍රායෝගික දේවල් මේක මේ හුදු මාත්‍රිකාවක් වශයෙන් අපි කතා කිරීමම නෙමෙයි මෙතන බලාපොරොත්තුව. කොහොමද අපි මේ ඉඳුරන් දමනය කිරීම හරහා සුවයක් ලබන්නේ? කොහොමද මේ ඉඳුරන් දමනය කිරීම හරහා අපි අපේ භවනාවට ඒ தත්ත්වය යොදාගන්නේ? කොහොමද අපි ඉඳුරන් ආරක්ෂා කරගෙන දවසේ එදිනදා කටයුතු වල යෙදিলা ඊළඟට අපි භවනා කරන වෙලාවේදී ඒ අපේ සංවර භාවය තුලින් අපි ප්‍රීතියක් භුක්ති විඳින්නේ. ඒ නිසාම සීල සංවරයක් ඉන්ද්‍රිය සංවරයක් හරහා අපි එදිනදා ජීවිතයේදී කටයුතු කරනවා නම් අන්න අපිට අපි දෙස් දෙන්නේ නැති ගතියක් අපේ හිත අපිට චෝදනා කරන්න නැති ගතියක් තමන් වැරදිකාරයෙක් කියලා තමන්ට චෝදනා කරන්න නැති ගතියක් අන්න අපේ හිතේ හැදෙනවා. ඒ හරහා හිත විපිලිසර නොවන ගතියක් හැදෙනවා. අපි භවනාවකට වාඩි වුණාම අපිට තියෙනවා නම් අපි ගැන සතුටක්. අපිට තියෙනවා නම් මම මේ සත්පුරුෂ ජීවිතයක් අද ගත කළා කියන සතුටක්. අපිට තියෙනවා නම් මම අද මේ විදිහට මම කටයුතු කළා. මම බුදුන් වහන්සේ කියපු මාර්ගයේ ගමන් කිරීම සඳහා උත්සාහවත් වුණා. ධර්මයේ පෙන්ලා දෙන ආකාරයට මම ජීවත් වීම සඳහා උත්සාහවත් වුණා. ඒ රහතන් වහන්සේලාට ඒ ආරණ්‍ය වහන්සේලාට සමීපව ඉන්න පුළුවන් ගතියකට මම උත්සාහත් වුණා කියලා අපිට සතුටක් හිතේ ඇති කරගන්න පුළුවන් නම් තමන් සත්පුරුෂයෙක් කියලා හැඟීමක් හිතේ ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒ සතුට අන්න ඒ හැඟීම අතිශය ප්‍රයෝජනවත් වෙනවා භවනාවක් සඳහා. මොකද අපේ හිත අපිට චෝදනා කරනවා නම් මම මේ වැඩේට සුදුසු නැහැ කියලා අපිව පහත් කළා මේ හිතනවා නම් තමන්ගේ තියෙන විවිධාකාර දුර්ගුණයන් ඇවිල්ලා අපේ ඉස්සරහට ඇවිල්ලා අපිට චෝදනා කරනවා නම් හරි අමාරුයි මේ හිතේ සතුටක් ඇති කරගන්න. මොකද හිතේ සැහැල්ලුව හිතේ සතුට ඊටාම අවශ්‍යයි හිතේ සමාධියක් ඇති කර ගැනීම සඳහා. හිතේ වර්ධනයක් ඇති කර ගැනීම සඳහා. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ පෙන්නන විවිධාකාර දේවල් හරි සෑහෙන්න එකිනෙකට එකක් සම්බන්ධ වෙලායි තියෙන්නේ. අපිට එකක් විතරක් අරගෙන නෙමෙයි මෙතන කතා කරන්න තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය එතකොට භවනාවක් සඳහා ප්‍රයෝජනවත් වෙනවා.
භාවනාවකද ලබන එක අතකින් කෙලෙස් වල යම් දමනය කිරීමක් අන්න නැවතත් ඉන්ද්‍රිය සංවරයක් පහසුවෙන් කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සඳහා අන්න අපි පාවිච්චි කරන යෝනිසෝ මනසිකාරයක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේමයි අපි ඉන්ද්‍රිය සංවරය සඳහා අපි එදිනදා ජීවිතේ කටයුතු කරද්දී අසුරු කරන්නේ කවුද, අසුරු නොකරන්නේ කවුද කියන එක ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මේ ආශ්‍රවයන් ෂෙයා කරනා වූ මාර්ග විවිධාකාර ක්‍රමෝපායන් එකිනෙකට එකක් ඉතාම සූක්ෂමව බැඳිලා තියෙනවා. බොහොම ලස්සනට මේවා නිකන් අර එකිනෙකට ගොනු වෙච්ච ස්වභාවයක් තියෙනවා. මේ හැම එකක්ම ඉතින් පාවිච්චි කළා. අපි අපේ මේ තියෙන කෙලෙස් විවිධාකාර ක්‍රම හරහා දුරු කරගෙන අපේ සිතුත් පුළුවන් තරම් මේ අභ්‍යාසයක සුඛයකින්, කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සෝයකින්, නිරාමිස ප්‍රීතියකින් සුවපත් කරගන්න උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් මඟපින්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.